සුබ දවසක් වේවා ආදරම්ම්‍ය තාත්තිපුත එදුවේ. ජීවිතයේ යම්කිසි ආකාරයෙන් මනුස්සයාට තියෙන තැතිගැන්මක් තියෙනවා නම්, එක්සයිට්මන්ට් එකක් තියෙනවා නම්, යම්කිසි ආකාරයෙන් කෘතුහලයක් තියෙනවා නම්, ඒ වෙන කිසිම දෙයකට නෙමෙයි. අද දවස සාර්ථක දවසක් වේවිද, අද දවස හොඳ දවසක් වේවිද, අද දවස සුභවාදී දවසක් වේවිද, අද දවසේදී මං සිතූ පැතූ දේවල් හැම දෙයක්ම ඒ ආකාරයට වඩා වැදගත් විදියට, ලස්සන විදියට, බලගතු විදියට සිදුවෙයිද කියන එක. ඉතින් මේ මනුස්ස මට්ටම තුළ මේ තියෙන ප්‍රාර්ථනාව මේක නරක ප්‍රාර්ථනාවක් නෙමෙයි. මේක හොඳ ප්‍රාර්ථනාවක්. මේක තියෙන්නට ඕනේ මනුස්සයෙකුට. ඒ නිසා මේ මනුස්සයාගේ සිත කියන දේ ගොඩක් වැදගත්, ගත කියන දේ වැදගත්, ආත්මය කියන දේ ගොඩක් වැදගත්. ඒ නිසා එනම් මේ මනුස්සයාව සතුටෙන් තියාගන්නට ඕනේ. දැන් අපි ගොඩක් වෙලාවට කියනවා, අරයා මාව සන්තෝෂයෙන් තිබ්බේ නෑ, මෙයා මාව සන්තෝෂයෙන් තිබ්බේ නෑ, ඒගොල්ලෝ මාව දුකටපත් වෙලා කලකිරෙන සලසලා කාලකන්නේ ජීවිතයකට මාව දැම්මයි කියන එකනේ අපි කියන්නේ. නමුත් ඇත්තටම කිසිම කෙනෙකුට කාලකන්නේ ජීවිතයකට අපිව දාන්න බෑ. ඒ පුද්ගලයෝ හැසිරේවි, ඒ පුද්ගලයෝ තීන්දු ගනිවි, ඒ පුද්ගලයෝ චෝදනා කරවි, ඒ පුද්ගලයෝ ඔබව පිළිගනිවි, ඒ පුද්ගලයෝ ඔබත් එක්ක සිනා වේවි, ඒ පුද්ගලයෝ ඔබව ප්‍රතික්ෂේප කරවි. හැබැයි ඒ පුද්ගලයෝ නෙමෙයි ඔබ. ඒ නිසා මේ පිටස්සරේ ඔබව මේ මොහොතේදී විනාශ කරන්න දෙන්න එපා. ඔබ තුළ තියෙනට ඕන ලොකු ජවයක්, ඔබ තුළ තියෙන ලොකු බලයක්, ලොකු ඔබ ළඟ තියෙන ලොකු ස්පිරිතුවක් මොනව කරන්නද? ඔබේ ජීවිතේ වටන්න හදනකොට, ඔබේ ජීවිතේ හැල්ලුවට ලක් කරන්න යනකොට, ඔබේ ජීවිතේ බිඳුවේ තියන්නට යනකොට, ඔබ ඔබට කියා ගන්නට ඕනේ මොනතරම් ප්‍රශ්න බාධක කම්කටොළු ආවත් මම මේකින් ජය ගන්නවාමයි, මේක යථාර්ථයක් බවට පත් කරනවාමයි, මේක තුළ මං දෙවියන් වහන්සේ තුළ එල්ලිලා ඉන්නවාමයි. ඒ නිසා පෞද්ගලිකව ගත්තොත් අපි හැම කෙනාටම රත්නම්මේ තාත්තේ පුතේදුවේ තියෙනවා ප්‍රශ්න කියන දේ, කරදර කියන දේවල්. ඒ නිසා ඕනතරම් මේ ලෝකේ ඉන්න හැම කෙනාම මේ ෆාදර් ඩැරල් කියන පුද්ගලයාව පිළිගන්න කැමති වේවිද? නැහැ. කෙනෙක් මේ මොහොතේ නිකමට හරි වයිබ හරි Facebook එකේ හරි දැක්ක ගමන් ටක් ගාලා මේක ස්විච් ඔෆ් කරලා නැත්නම් ස්ක්‍රෝල් කරලා දානවා. මේක අතහැරලා දානවා. ඇයි අතහැරලා දාන්නේ? මම මේ ෆාදර් ඩැරල් කියන පුද්ගලයාට කැමති නැහැ. මම මේ ෆාදර් ඩැරල්ට ඇහුම්කන් දෙන්න කැමති නැහැ. මම ඒව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. දැන් අපේ ජීවිතවල අවශ්‍ය වෙන්නේ එතු දැන් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරයි කියලා, මෙයා ප්‍රතික්ෂේප කරයි කියලා, එයා ප්‍රතික්ෂේප කරයි කියලා, ඒ රට ඉන්න කෙනා ප්‍රතික්ෂේප කරයි කියලා, ඔබේ ජීවිතේ යන මේ ගැඹුරු ගමන දෙවියන් වහන්සේත් එක්ක ඒක නතර කරගන්න එපා. මොකද ඒක නතර කරොත් විතරයි අර කියපු ඔක්කොම ප්‍රශ්න කම්කටොළු වේදනාවන් තුළ ඔබේ මගේ ජීවිතේ කඩාගෙන බිමට වැටෙන්නේ. ඔබේ මගේ ජීවිතේ බිමට කඩාගෙන වැටුණු දෙවියන් වහන්සේට ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙච්ච දේ කරගන්න බැරුව වෙන වරත්‍ර නම් මේ තාත්තිපති එදුවේ. ඒ නිසා ඔබට මට ගොඩාක් සංවේදී වෙන්නට සිදුවෙනවා. ඔබට මට ගොඩාක් ඇහුම්කන් දෙන්න සිදුවෙනවා. ඔබට මට දෙවියන් වහන්සේ තුළ යැපෙන්න සිදුවෙනවා. දෙවියනි, ඇත්තයි ඔබ වහන්සේ මේ මොහොතේදී හෙළිදරව් කරන්න ඔබ වහන්සේ සැලැස්ම මොකද්ද කියලා ඒ සැලැස්මට මා ප්‍රතිචාරය දෙන්න කැමති, ඒ සැලැස්ම අනුව ජීවත් වෙන්න කැමති, ඒ සැලැස්ම වහන්සේගේ සැලැස්මක් කියලා ලෝකෙට හෙළිදරව් කරන්න කැමති කියන තැනට ඔබට මට එන්න පුළුවන් වුණොත් මේ පොළොව තලයේ තුල අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබට මට දෙවියන් වහන්සේ තුල මිනිසුන් සමග ලස්සන ගමනක් තියෙනවා. එහෙනම් බය වෙන්න එපා. ඔබේ ජීවිතය හරිම සුන්දරයි. ඒ සුන්දර ජීවිතය විනාශ වෙන්න ඉඩ තියන්න එපා. ස්වාමීන් වහන්සේ තුල හැම දෙයක්ම විශ්වාසයෙන් යුතුව කරන්න, ආදරයෙන් යුතුව කරන්න, ඕනකමකින් යුතුව කරන්න, ලස්සනට කරන්න එදාට ඔබට දැනේවි. මේ ජීවිත අත්දැකීම කියන්නේ පුදුමාකාර අත්දැකීමක්. ඒ ජීවිත අත්දැකීම තුල මේ වගේ වැල් තියේවි, ගස් තියේවි. මේවා තුල එල්ලිලා ඉන්න පුළුවන්කමක් තියෙනට ඕනේ. එහෙනම් රත්නම් මේ තාත්තේ පුතේ දුවේ කැමති වුණොත්කාරිය මේකෙන් එල්ලිලා උඩට යන්නත් පුළුවන්. හැබැයි මේ වැල දැකලා අනේ මට දැන් එපා වෙලා තියෙන්නේ කියලා බිල්ලේ වැලදා ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ වැල බිමට ඇවිල්ලා තියෙනවා. ඔබට බාරයි, මට බාරයි උඩට යනවද, බිල්ලේ වැලදාගෙන මැරෙනවද කියලා. එහෙනම් හිතන්න ජීවිතය ගැන අලුතෙන් හදන්න.